හරි. එතකොට රේඛා දෙකක සාපේක්ෂ පිහිටීමට අදාළව සරල උදාහරණයක් තියෙනවා. පුරුදු විදිහටම ඔයාලා try කරන්න. ඊට පස්සේ මම හදන්නම්. හරි. එතකොට ගණිත අපිට මෙන්න මේ රේඛා දෙක දීලා තිනවා. ඒත් එක්කම ඒක දෙකේ ඡේදන ලක්ෂය හරහා සහ මෙන්න මේ කියන ඛණ්ඩාංකය නැත්නම් මෙන්න මේ කියන ලක්ෂය හරහා යන්න ඕනේ. අපි අනිත් රේඛාව. එහෙනම් පොඩි රූපයක් ගන්නවා. මොකද මේ පාඩමේ රූපේ ගොඩනගන්න තමයි ලේසි අපිට හිතා ගන්න. මේකනේ අපිට දීලා තියෙන සමීකරණ දෙක. අපි මේ රේඛාව හිතමු. මේ දෙකනේ අපිට දීලා තියෙන රේඛා දෙක. එතකොට ඒ රේඛා දෙකේ ඡේදන ලක්ෂය හරහා යන්නත් ඕනේ. එතකොට අනිත් මොකද අවශ්‍යතාවය? මෙන්න මේ 5 3 කියන ලක්ෂය හරහා යන්නත් ඕනේ. අපි හිතමු 5 3 තියෙන මෙන්න මෙහි කියලා. මෙන්න මේ රේඛා හරහා යන්නත් ඕනේ. ඒ කියන්නේ අපි හොයන ඕනේ මොකද්ද? මෙන්න මේ ලක්ෂ දෙක හරහා යන රේඛාවේ සමීකරණය. හරිනේ. එතකොට අපි මෙයා ගමු L1 කියලා. මෙයා ගමු L2 කියලා. එතකොට අපේ අර ප්‍රමේයයට අනුව අපිට කියන්න බලන්න කොහොමද මෙන්න මේ දෙන්නගේ ඡේදන ලක්ෂය හරහා යන රේඛාවේ සමීකරණය අර L1 දන λ2 සමානයි 0යි කියලා. එහෙමනේ. එහෙනම් අපි ඉස්සලා මේක ලියාගමු. එතකොට L1 සමානයි 0 හා මෙන්න මේ සමීකරණය අපිට ලියන්න පුළුවන් කොහොමද? L1 දන λ L2 සමානයි 0යි කියලා. මේකෙදි λ කියන්නේ පරාමිතියක්. ඒක හැම වෙලේම වරහණක් ඇතුළේ ලියන්න පුරුදු වෙන්න. හරිනේ. එතකොට මම ඊට පස්සේ මේ L1 ටයි L2 ටයි අපි ප්‍රකාශන දෙක ආදේශ කරන්න. හරිනේ. එතකොට මට මේ හම්බෙච්ච ප්‍රකාශනයම එක කියලා දාගන්න. ඕන්න මේ දෙන්නගේ ඡේදන ලක්ෂය හරහා යන ඕනෑම රේඛාවක සමීකරණය නම් අපි හොයාගත්තා. එතකොට අපේ ඊළඟට එනනම් අපේ රේඛාවේ සමීකරණය හොයාගන්න නම් අපි මේකෙදී මොකද්ද නොදන්න දේ? මෙන්න මේ ලැම්ඩා. හරිනේ. එතකොට මේ ප්‍රමේය හැම වෙලෙම පාවිච්චි කරද්දී අපිට මෙතනට නම් එන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට මේ නොදන්නා ලැම්ඩාව හොයාගන්න එයාලා තව මොකක් හරි දත්තයක් දෙලා තියෙනවා. ඊට පස්සේ අන්නේ දත්තේ අපි අඳුරගන්න ඕනේ. ඊට පස්සේ දත්තේ පාවිච්චි කරපුවම මේ ලැම්ඩා ලාගේ අපිට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ලැම්ඩා ලාගේ ආයමික සමීකරණ පාවිච්චි කරපුවම උත්තරේ හම්බ වෙනවා. හරිනේ. එහෙනම් දැන් බලන්න ඕනේ මේ ලැම්ඩාව හොයාගන්න අපිට මොකද්ද දීලා තියෙන දත්තේ කියලා. හරිනේ. මොකද්ද ආය අපිට දීලා තියෙන දත්තේ? මේ කියන රේඛාව 5 3 කියන ලක්ෂය හරහා යන්නත් ඕනේ. හරිනේ. මෙන්න මේ කියන 5 3 ලක්ෂය හරහා යන්නත් ඕනේ. එහෙමනේ. එතකොට අපේ මේ රේඛාව 5 3 ලක්ෂය හරහා යනවා නම් මෙන්න මේ ලක්ෂය හරහා යනවා නම් මොකද වෙන්නේ? අපි මේ ලක්ෂය මේ ප්‍රකාශනයට ආදේශ කරොත් උත්තරේ බිඳුවක් වෙන්න ඕනේ. ඒක අපි සරල රේඛාවකුයි ලක්ෂයක් අතර සාපේක්ෂ පිහිටීමේදී කතා කරා. එහෙම නේද උනේ? අපේ රේඛාව මත තියෙන ලක්ෂයක් අපි රේඛාවට ආදේශ කරොත් උත්තරේ බිඳුවයි. අන්න අපිට යන්නේ ඒ කියන දත්තේ පාවිච්චි කරලා අපිට මේ ලැම්ඩා ලාගේ ආදේශ කරන්න පුළුවන්. මොකද කරන්න තියෙන්නේ? අපේ මේ රේඛාවට 5 3 ලක්ෂය ආදේශ කරලා ඒන අගය බිඳුවට සමාන කරනවා. හරිනේ. එතකොට අපි කොහොමද කරන්නේ? මේ බිඳුව කියන කොටස අමතක කරලා දානවා. ඊට පස්සේ මේ ප්‍රකාශනයේට මේ 5 3 කියන ලක්ෂය ආදේශ කරනවා. එතකොට එහෙනම් අපි කිම්? එක හරහා මේක කියන සමීකරණය හරහා මේ 5 3 කියන ලක්ෂය හා වැටිලා තියෙන හින්දා ඒ 5 3 කියන ලක්ෂය මේකට ආදේශ කරපු උත්තරේ බිඳුවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ කියන සම්පූර්ණ ප්‍රකාශනයටම මම ආදේශ කරන්න ඕනේ 5 3. එතකොට උත්තරේ කීයක් වෙන්න ඕනද? බිඳුවක් වෙන්න ඕනේ. මතක තියාගන්න මේ බිඳුවනේ මේ තියෙන්නේ. මේ තියෙන්නේ අපි අර මෙයා තනි ප්‍රකාශනයක් විදිහට සලකලා එයාට මේ 5 3 කියන එක ආදේශ කරලා. හරිනේ. එතකොට මේ අගේ බිඳුව සමාන වෙන්න ඕනේ. ඇයි ඒ හේතුව? අපේ මේ ලක්ෂය මේ රේඛාව මත පිහිටන හින්දා. ඉතින් අපි මේ 5 3 කියන ලක්ෂය මෙයාට ඊට පස්සේ ආදේශ කරමු. x 5 y 3. එතකොට මෙතන x 5 දැම්මම 5 + 3 වතාවක් 3.
හරිනේ ඔහම නේන්නේ අපි වෙන සොල් කරමු 5න් 2ක් ගියාම 3යි 3 අර 3 මෙතනත් 9යි අර 3යි මෙහෙ 9යි ඔක්කොම 12යි දැන් මේක සොල් නම 20යි 15යි 35යි 35න් 1ක් ගියාම 34යි 34යි ලැම්ඩා ඊතර මේක සොල් කරාම අපිට ලැම්ඩා වලට උත්තරයක් එනවා කියලාද හරිනා 12 බෙදීම 34යි කියලා Dikeng udah ya tesudah nani, nah lambda tuh terakhirnya, rena high bedima, dah hatai kela. Eh nang, apa sarore kaya sami karena kita gan pulang kok mau ya? Lambda lagi ya, minna mei prakash ini ta, adesh keramu. Eh nang, reka aja sami karena. Kamu deh nih, minna adesh keramu. Lambda lagi aja sih kira. Mereka suruh kerana kau mau dong Apa yang hamam guna kerum dah hateng. Terus yang bedi mau dah hateng nggak lain Terus mereka dah hateng guna kerama dah hatai x. Mereka guna kerum rina hai. Rina hai dan hai, rina kai kuno nama dan hai. Teng suruh karo. Dah hatai x, rina misi hatai x kene. Rina hatai x. Panas sekai, nyai, dana misi kai. Rina tis hatai, dana hai kene. Rina misi ata. Toko ta, mi hai mama hatai ng bedero ne. Tura, rina tunai x. Dana, sorry, Hatim bedam rina x dan tuna y rina hatar sama nai bindu y ter meka tama yape mena me reka deka saha paha e reka deka che dan lakhe saha paha tuna hara hena reka be sami karna be ne sar lo mo chere ter meka digiran tin karna mo kate api mena me au haga ter pase api me lambda au haga mo hakar dat tek dina ma e dat te pa cikala lambda au haga na ai me prakashan raja kerama reka be sami karna hambo ina Eh, teramu sarla yegana. Tawad gana king, hambil. Thank you.